වයන්කොඩ ගබඩාවෙන් පාසල් පෝෂණ වැඩසටහනට මුදා හැරියේ විද්වත් කමිටුවකින් පරිපෝෂණයට සුදුසු බවට නිර්දේශ කළ තොග පමණක් බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ජීවිතේ හැම තැනකදීම ස්මාර්ට් වෙන්න පොලිය විතරක් ගෙවාගෙන යන්න CDB Smart Draft. ඒ පාසල් පෝෂණ වැඩසටහන මගින් ලබා දුන් සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව ප්‍රතිචාර දක්වමින් පාසල් පෝෂණ වැඩසටහනට වයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් නිකුත් කර ඇත්තේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව ජනාධිපති කාර්යාලය පවසනවා. ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම කමිටුව අදාළ නිර්දේශය ලබා දී ඇත්තේ ආණ්ඩුවේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විශ්ලේෂණ වාර්තා පදනම් කරගනිමින් බවයි. එලෙස ආයතන කිහිපයක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කළ සහල් තොගය වයන්ගොඩ පිහිටි දිස්ත්‍රික් ධාන්‍ය ගබඩාවෙන් යලි පරීක්ෂා කර ලබා ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියෝජනය වන පරිදි නිලධාරී කණ්ඩායමක් යොදවන ලෙසත් මෙම සහල් තොගය මේ මාස පළමුවැනිදාට පෙර භාවිත කිරීමට හැකිවන පරිදි සැලසුම් කරන ලෙසත් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලිඛිත උපදෙස් දුන් බවද ජනාධිපති කාර්යාල නිවේදනයේ සඳහන්. ඒ අනුව සහල් තොගයේ මධ්‍යම ගබඩාවෙන් අදාළ පළාත් වෙත නිකුත් කිරීමට පෙර පළාත් අධ්‍යාපනයේ භාරව කටයුතු කරන මාණ්ඩලික නිලධාරියෙක් සහ පළාත නියෝජනය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් මගින්ද සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු බවට තහවුරු කිරීම අනිවාර්ය කර ඇති බවද ජනාධිපති කාර්යාලය පවසනවා. එලෙස නිල අත්සනින් තහවුරු කිරීමෙන් පසුව පමණක් සහල් තොග අදාළ පළාත් වෙත නිකුත් කර ඇති බවද නිවේදනයේ සඳහන්. පාසල් දරුවන්ට ලබා දෙන ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බව සහ ගුණාත්මක තත්ත්වයේ තවදුරටත් ඉහළ නැංවීම වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ලබා දුන් මෙම සහල් පාසලේ ආහාර පිසින්නන්ට නිකුත් කිරීමට පෙර පාසල් පෝෂණ කමිටුවේ නියෝජිතයෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂක මගින් පරීක්ෂා කළ යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇතැයි සඳහන්. නිවේදනයේ දැක්වෙන්නේ ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන් වලට අනුකූලව ඇසුරුම් කර ඇති මෙම සහල් තොගය මැයි 31 වෙනිදාට පෙර භාවිත කිරීමට සුදුසු බවට නිර්දේශ කර ඇති බවයි. මේ සහල් ප්‍රධානයක් ලෙස ලැබී ඇති බැවින් සහල් ඇසුරුම්වල විකිණීම සඳහා නොවේ ලෙස මුද්‍රණය කර ඇති අතර සහල් තොග පරිභෝජනයට නුසුදුසු බවට ඉන් අර්ථ නොගැන්වෙන බවද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තල නියෝජනය වන පරිදි සිදු කළ විධිමත් පරීක්ෂාවකින් අනතුරුව ලෝක ආහාර වැඩසටහන යටතේ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් තොග පාසල් සඳහා නිකුත් කිරීමට පියවරගෙන ඇති බවද ජනාධිපති කාර්යාල නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.